आयुंदेम सादर एंपी गंटे यूट्यूब नाली कथा करें सस्पेल विभाग यंत्र विद्या संबंध रचना प्रश्न पल्ला वीडियो डिस्क्रिप्शन पीडीएफ लिंक प्रश्न डाउनलोड कर डाउनलोड कर सार्थक वीडियो गुहन आवश्यवन मत सिरास दिशा क्या करने सौंबल බල දෙකක් මගින් ලබා දෙයි. එක් බලයක් බර්නූලි ආචරණය නිසා ඇතිවන අතර අනෙක වායු අණු ගුවන් යානයේ තටු මත ගැටීම නිසා ඇතිවේ. ගුවන් යානය ගුවන්ගත කිරීම සඳහා ධාවන පථයේ ඔස්සේ ගමන් කරන විට ගුවන් යානයේ තටුවල දිශානතිය සහ එහි හරස්කඩ පෙනුම එක රූපේ පෙන්වා ඇත. මෙහිදී තටුවේ පහළ පෘෂ්ඨය තිරස් දිශාව සමග තීටා කෝණයක් සාදයි. ඒ කොටස කියනවා පොළොවට සාපේක්ෂව වායු අණු නිසලව පවතින බව උපකල්පනය කර කිසියම් අවස්ථාවකදී ගුවන් යානයේ වේගය v ලෙස ගන්න එක් එක් වායු අණුවට එකම ස්කන්ධයක් ඇති බවද උපකල්පනය කරන්නේ. එක් එක් වායු අණුවක් තටුව සමග සිදු කරන සම්පූර්ණ පරිපූර්ණ ප්‍රත්‍යස්ත ඝට්ටනයක් සලකන්න ගුවන් යානයට සාපේක්ෂව වායු අණුවේ වේගයේ රූපේ පෙන්වා ඇත. क्रमिलक्का मेक तटवे पहल पृष्ठे लंबक दिशाओं से वायुअणुवे गम्यता विनाशीम सदा प्रकाशनक एम वी थीटा ऐसुरेन लियान केला केनो एक ओट से क्रमिलक्का मेक गुणन्याना तटु ओयाकारयेट तीनोना वेगय वायुअणुवे वेगय तटुवट सापेक्षव ඇත්තටම වාතයේ චලනය වෙන්නේ නැහැ. ගුවන්යානයේ තමයි චලනය වෙන්නේ. ගුවන්යානයේ චලනය වුණාට යානයට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ දිශාවට එහා සමාන ප්‍රවේගයකින් වායුඅණුව චලනය වෙනවා. वायु अणुवे प्रवेगय वगे थीटा कोणයක් කාණතව ඊට පස්සේ ගැටුමෙන් පස්සේ අපිට මාක් කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට थीटा कोणයක් කාණතව वायु अणुව ගමන් කරනවා කියලා. මේ वायु अणुවේ පසුගම්‍යතාවය සහ පෙරගම්‍යතාවය සලකන්න වෙනවා. හැබැයි දැන් අපෙන් අහන්නේ ගුවන් යානයේ තටුවේ පහළ පෘෂ්ඨයේ ලම්බක දිශාව ඔස්සේ. අන්න එන ලම්බක සංරචකය ගන්නකොට මේ ආරම්භක ප්‍රවේගයේ මේ පැත්තට තියෙන සංරචකය කෝණේ නැති දිශාවට නිසා v sin θ කියන සංරචකය මේ පැත්තට තියෙන ආරම්භක ප්‍රවේගයේ විදියට මම ඒක u කියලා මාක් කරගත්තා. ඊළඟට මේ පැත්තට තියෙන සංරචකය ගැන අපිට අදාළ වෙන්නේ නැහැ. අවසාන ප්‍රවේගය ගන්නකොට අවසාන ප්‍රවේගයේ මේ පැත්තට තියෙනවා මේකේ මේ අවසාන ප්‍රවේගයේ සංරචකය. එතකොට අවසාන ප්‍රවේගය මම v කියලා මාක් කරගත්තොත් අවසාන ප්‍රවේගය ඒත් v sin θ තමයි. මොකද මේ ප්‍රවේගයත් v. එතකොට කෝණේ නැති දිශාවට v sin θ හැබැයි ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ යානයේ තටුවට සාපේක්ෂව මේ පැත්තට v sin θ ප්‍රවේගයකින් වදින වායු අණුව මේ පැත්තට ආපස්සට ගමන් කරනවා කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. එතකොට ලම්බක දිශාව ඔස්සේ වායු අණුවේ ගම්‍යතා වෙනස් වීම තමයි අපෙන් ඇහුවේ. ගම්‍යතා වෙනස ලියන්න පුළුවන් පසුගම්‍යතාවය mv sin θ ඔක තියන්නේ මේ වගේ දිශාවක ඔකෙන් අඩු කරන්න වෙනවා. පෙරගම්‍යතාවය mv sin θ. එතකොට මේ mv sin θ තියෙන්නේ මේ පැත්තට. ඒ නිසා අපිට දාන්න වෙනවා ආපස්සු දිශාවේ මේ දිශාවේ දෛශිකය ගන්නකොට ඍණාගයක් විදියට. ඔන්න ඔය දෙක සුළු කරපුවාම එනවා 2 mv sin θ කියලා. ඔය තමයි वायु अणुवे तटुवट लंबक दिशाव से गम्यता विनाश इला रोमिलक्कम देखे तत्परेक कालयत्तुलदी तटुवे घटन वायु अणु संख्या वेन्ना मिहते एकेहि प्रतिफल भावितेन वायु अणु घटने निसा तटुव मत जननय वेन सिरस बलय सदा प्रकाशनयक mv sin θ सॉरी mv θ सह ns වලින් ලබා ගන්න කියලා කියනවා. එතකොට සිරස් බලය සඳහා ප්‍රකාශනයක්. එතකොට මෙන්න මේ චලිතය නිසා මෙන්න මේ ගම්‍යතා වෙනස නිසා තටුවට ලම්බක බලයක් ඇති වෙනවා. තටුවට ලම්බක බලය අපිට ලියන්න පුළුවන් මේ විදිහට. ලම්බක බලය කියන්නේ අපි දන්නවා බලය කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ගම්‍යතා වෙනස 91ක් සඳහා අපි වැඩි කරන්න ඕන තත්පරයක දිගටන අණු සංඛ්‍යාව එන්ගෙන්. එතකොට එනවා කාලය එකක් විදියට අපිට ගම්‍යතා වෙනස මුළු ගම්‍යතා වෙනස කාලේ තත්පර එකක්. මොකද තත්පරයක දිගටන අණු සංඛ්‍යාව තමයි උතන්දී අපි n කියලා පාවිච්චි කරන්නේ. එතකොට මේ ලම්බක බලය लांबक बाले बागन වැඩක් නෑ අපින් අහන්නේ සිරස් බලය සිරස් බලය ගන්නකොට මේ ලාම්බක බලය ඇති වෙන්නේ මේ දිශාවට මම ඔය බලය කියලා මාක් කරගත්තා අපි දන්නවා මේ කෝණය θ ඔය කෝණය θ නම් මේ කෝණය 90ක් නිසා මේක 90 ඍණ θ එතකොට අපිට මේ පැත්තේ සංරචකයේ සිරස් සංරචකයේ ගන්නකොට සිරස් සංරචකයේ සඳහා මේ කෝණය θ වෙනවා ඒ කියන්නේ මේ සිරස් ඉසවුම් බලය සිරස් ඉසවුම් බලය ගන්න පුළුවන් ඔය ලම්බක බලයේ cos සංරචකයේ f cos θ කියන සංරචකය. ඒතකොට ලම්බක බලය 2mv sin θ වරක් n ඔක වැඩි කරන්න ඕන cos θ ගෙන් ඔන්න ඔය සම්බන්ධතාවය තමයි රෝමීලක්කම් දෙකේ අපෙන් අහලා තියෙන්නේ. B කොටස කියනවා ගුවන් යානය ගමන් කරන විට එක් තටුවක් ඒ සපල වර්ගඵලය හරස්කඩ වර්ගඵලයකින් පිස දමනු ලබන අතර දෙක රූපය අනුව එම නිසා තත්පර එකක කාල අන්තරයකදී AV පරිමාවක ඇති වායු අණු තටුවේ ගැටේ වාතයේ ඝනත්වයේ D ලෙස සලකන්න තත්පර එකක් තුල තටුවේ ගැටෙන වායු අණු වල ස්කන්ධය AVD ඇසුරෙන් ලබා ගන්න කියලා කියනවා. අන්න එහෙනම් තත්පරයකදී ගැටෙන වායු පරිමාව අපි දන්නවා AV කියලා. එහෙනම් තත්පරයකදී ගැටෙන පරිමාව කියන්නේ පරිමාව බෙදීම කාලය AVට සමානයි. ඔය තත්පරයකදී ගැටෙන වායු පරිමාව ඔය ආකාරයට තියෙනකොට අපිට ස්කන්ධය ලබා ගන්න පුළුවන්. අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධය යුක්ත කරොත් ඝනත්වය වැඩි කිරීම පරිමාව. ඒ නිසා තත්පරයකදී ගැටෙන ස්කන්ධයේ බෙදීම t කියන අගය කාලයේ තත්පරයක් නිසා තත්පරයකදී ගැටෙන ස්කන්ධය කියන්නේ බෙදීම t ස්කන්ධයේ බෙදීම කාලය මේක සමාන වෙනවා මේ පරිමාව ඝනත්වයෙන් වැඩි කරන්න ඕනේ AVD කියන පිළිතුර තමයි ප්‍රමිලක්කම් 1 අහන්නේ B කොටසේ. ඊළඟ දෙවෙනි කොටස කියනවා N9 AVDM ඇසුරින් N ප්‍රකාශ කරන්න කියලා කියනවා. අන්න එහෙනම් තත්පරයකදී වදින වායු අණුවල ස්කන්ධයේ AVD. ඔක අපි එක අණුවක ස්කන්ධයේ M ගෙන් බෙදුවොත් එන්න ඕන වායු අණු ගණන තත්පරයකදී වදින n ඔය ප්‍රකාශය තමයි අපේ රෝමීලක්කම් දෙකේ අහලා තිබුණේ. තුන්වෙනි කොටස කියනවා තටු දෙක මතම ඝට්ටණය වන වායු අණු නිසා ජනනය වන මුළු සිරස් බලය fc ලෙස ගනිමු කියලා කියනවා. fc සඳහා ප්‍රකාශනයක් AVD θ ඇසුරින් ලබා ගන්න කියලා කියනවා. එහෙනම් එක තටුවක් මත ඇතිවන සිරස් බලය තමයි අපිට මේ ආකාරයට හම්බුනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් තටු දෙක මතම සිරස් බලය කියලා කියනකොට ඔය FC කියන අගය සිරස් බලය මේ 2mv sin θ n cos θ කියන අගය වැඩි කරන්න ඕන දෙකෙන් වායු අණු දෙකක් තියෙන නිසා තටු දෙකක් තියෙන නිසා. එතකොට FC සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් අපිට ඔතනින් 2mv sin θ cos θ වැඩි කිරීම දෙක කියනකොට 4යි n වෙනුවට මම ආදේශ කරනවා මෙතනින් AVD බෙදීම simple m කියලා. උතරින් m ටෙන් කැපිලා යනවා FC සඳහා ප්‍රකාශනයක් කරනවා 4යි v වර්ගය AD sin θ cos θ කියලා. ඔන්න ඔය සම්බන්ධතාවය තමයි C කොටස අපෙන් අහලා තිබ්බේ 4AV වර්ගයේ D sin θ cos θ කියලා සම්බන්ධතාවයක් අපිට එනවා. රෝමීලක්කම් 4 කියනවා θ අංශක 10 සහ A වර්ග මීටර 25ක් සහ D 1.2යි නම් FC හි අගය V මගින් ලබා ගන්න කියලා කියනවා. FC හි අගය V මගින් ලබා ගන්න කියලා කියනවා. ඒ කියන්නේ වේගය ඇසුරින් FC අගය ලබා ගන්න කියන එක තමයි කියන්නේ. එතකොට අපිට පුළුවන් ඔය අපි ලබාගත් FC සඳහා ගත්ත සම්බන්ධතාවයට ආදේශ කරන්න. එහෙනම් මම රෝමීලක්කම් 4 ලියනවා. B කොටසේ රෝමීලක්කම් 4. FC කියලා කියන්නේ 4යි V වර්ගය AD sin θ cos θ අගයන් ආදේශ කරන්න තියෙන්නේ FC සමානයි 4යි V වර්ගය වෙනුවට ආදේශ කරන්න පුළුවන් වේගය අපිට දීලා තියෙන්නේ v ඇසුරින් ලබා ගන්න කියලාමයි. ඒ නිසා v වර්ගය මම එහෙමම තියනවා. ඒ කියන්නේ වර්ගඵලය 25යි वर्ग मीटर के वर्ग मीटर विसी पहाक वर्ग पलयाक डी के घनत्व इकाई दशमलव देखाई साइन दहाय कोस दहाय साइन थीटा दशमलव इकाई कोस थीटा इकाई के साइन थीटा वेनोट दशमलव इकाई कोस थीटा वेनोट इकाई के आदेश करंड කියලා තමයි කියන්නේ තීටා අංශක 10ක් වෙනකොට. දැන් FC සඳහා සම්බන්ධතාවය ගන්න පුළුවන් 4 වරක් 25 100යි 1.2 වරක් 2 12 වරක් 2 24යි 100ෙන් ගුණ කරපුවාම 0.2යි. මෙතන දශම ස්ථාන දෙකක් තිබ්බයි දෙක අයින් කරපුවාම 24යි V වර්ගයේ විදිහට එනවා FC සඳහා සම්බන්ධතාවය. C කොටස කියනවා තටුවේ හැඩය නිසා ගුවන් යානයට සාපේක්ෂව තටුවට යන්තම් උඩින් සහ තටුවට යන්තම් පහලින් වායු ප්‍රවාහයේ සාමාන්‍ය වේග පිළිවෙලින් 7v බෙදීම 6 සහ 5v බෙදීම 6 බව උපකල්පනය කරන්න. තටුවට යන්තම් මුඩින් නැති පීඩනය P1ද තටුවට යන්තම් පහලින් නැති පීඩනය P2ද ලෙසගෙන බර්නූලි ආචරණය නිසා තටුවේ දෙපස පීඩන අන්තරය P2 ඍණ P1 සමානයි 5යි 2v වර්ගයේ බෙදීම 5 ලෙස ලිවිය හැකි බව පෙන්වන්න. බර්නූලි සමීකරණය අපිට පාවිච්චි කරන්න වෙනවා දෙක රූපේ බලන්න කියලා. අපිට කියන්නේ දෙක රූපේ දැක්වෙන ආකාරයට සම්බන්ධතාවය ගන්න වෙනවා. එතකොට ගුවන් යානයේ තටුව ඔය ආකාරයට තියෙනවා නම් තටුවේ පහළ සහ ඉහළ ලක්ෂ දෙක අතර බර්නූලි මූලධර්මය අපි පාවිච්චි කරන්න යන්නේ. එතකොට අපි දන්නවා බර්නූලි මූලධර්මයේ දාන්න ඕන කිසියම් තරල ප්‍රවාහයක ප්‍රවාහ රේඛාවක් දිගේ ප්‍රවාහ රේඛාවක් දිගේ දානකොට මෙතනයි මෙතනයි අතර ප්‍රවාහ රේඛාවක් ප්‍රවාහයක් ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි අපි හිතනවා උපකල්පනයක් කරනවා උතන්දී මේ තටුවට ඉතා විශාල දුරක තියෙන ලක්ෂයක පවතින තත්ත්වයන්ම තටුවට පහළින් මේ ලක්ෂයේ තියෙනවා කියලා. ඒ නිසා අපිට මෙන්න මේ වගේ ප්‍රවාහ රේඛාවක මේ ලක්ෂය සහ මේ ලක්ෂය අතර බර්නූලි මූලධර්මයේ යෙදීම වෙනුවට මෙන්න මේ x කියන ලක්ෂයේ පවතින තත්ත්වයම මෙතන x ලක්ෂයේත් පවතිනවා කියලා හිතලා x හා y අතර මෙතනයි මෙතනයි දාන්න ඕන සම්බන්ධතාවය මෙතනයි මෙතනයි අපි දානවා. එතකොට සමීකරණය ලියුවොත් මෙහෙමයි p ධන භාගයයි ρv වර්ගය ධන h ρg x ලක්ෂයට අදාළව සමාන වෙන්න ඕන p ධන භාගයයි ρv වර්ගය ධන h ρg y ලක්ෂයට අදාළව. අන් x ලක්ෂයේ පීඩනය තමයි P2 කියලා කියන්නේ තටුවට යන්තමින් පහළ පීඩනය. x අක්ෂයේදී වේගය තටුවට යන්තමින් පහළ වේගයේ 5v බෙදීම 6යි කියලා දීලා තියෙනවා. එතකොට භාගයයි ρ 5v බෙදීම 6 වර්ග වෙනකොට 5 වර්ගයේ 25යි v වර්ගයේ බෙදීම 6 වර්ගයේ 36යි. අපි ගුවන් යානා තටුවේ උස වේගය ගන්න දීලා නැහැ. ගුවන් යානා තටුවක උස නොසලකා හරිනවා. එතකොට යම්කිසි විභව ශක්තිය බිඳුව වෙන සීමාවක ඉඳලා මේ x ලක්ෂයට තියෙන උසමයි විභව ශක්තිය බිඳුව වෙන සීමාවක ඉඳලා y ලක්ෂයට තියෙන්නේත් කියලා අපි හිතන නිසා h ρg පදේ h ගැන් සමාන වෙන නිසා කපලා අයින් කරන්න පුළුවන්. p2 එහෙමම තියෙනවා භාගයයි ρ තටුවට ඉහළින් ලක්ෂයක p මේ පැත්තේ පීඩනය p1 ඉහළ ලක්ෂයේ p1 එහෙමම ලියනවා භාගයයි ρ v කියන්නේ ඉහළට තටුවට ඉහළින් පවතින වාතයේ වේගය. ආන් ඒක අපිට දීලා තියෙනවා 7v වර්ගයේ බෙදීම 7v බෙදීම 6යි කියලා වර්ග කරලා ආදේශ කරපුවාම 49v වර්ගයේ බෙදීම 36යි. ඔන්න ඔතනින් p2 ඍණ p1 මම උක්ත කරනවා. එතකොට භාගයයි ρ v වර්ගයේ පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. බෙදීම 36ක් පොදු සාධකයක් විදිහට ඉතුරු වෙනවා. එතකොට මෙතනින් එනවා 49 ඍණ 25 මෙන්න මේ කොටස එහාට ගිහිල්ලා අඩු කරලා පොදු සාධක එළියට අරගෙන මම ලිව්වේ. එතකොට භාගයයි ρ v වර්ගයේ බෙදීම 36 වරක් 9න් 5ක් 4යි 4න් 2ක් 2යි 6 වරක් 6යි 6 වරක් 4යි 2 වරක් 2යි අන් 2 වරක් 3යි. එතකොට එනවා ρ v වර්ගයේ බෙදීම 3 කියලා. අපිට ඝනත්වය සඳහා සම්බන්ධතාවයක් දීලා තිබ්බයි 1.2 කියලා වායුවේ ඝනත්වය 1.2 කියලා කියන්නේ 12 බෙදීම 10 ආදේශ කරන්න පුළුවන් ඝනත්වය වෙනුවට ρ වෙනුවට ආදේශ කරේ අපි. ඒ නිසා v වර්ගය ඉතුරු වෙනවා. 3 වරක් 1යි 3 වරක් 4යි 2 වරක් 2යි 2 වරක් 5යි. ඔන්න ඔතනින් ඒගොල්ලෝ කියන සම්බන්ධතාවය එනවා 2යි v වර්ගයේ බෙදීම 5 කියන පීඩනාන්තරය එනවා ඉහළ සහ පහළ පෘෂ්ඨ අතර. ඊළඟට C කොටසේ රෝමී ලක්කම් 1 තමයි ඔය අපි හැදුවේ. C කොටසේ රෝමී ලක්කම් 2 කියනවා එක් තටුවක සපල පුෂ්ටික वर्गफले 120යි वर्ग मीटर නම් ඊට පීඩනාන්තරය නිසා තටු දෙක මතම ඇතිවන මුළු සිරස් බලය FB ලෙස ගනිමු කියලා කියනවා V සඳහා V ඇසුරින් සොයන්න කියලා කියනවා cos 10.1 ලෙස උපකල්පනය කරන්න කියලා කියනවා. අන්න එතකොට බර්නූලි ආචරණය නිසා තටු දෙක මත ඇතිවන මුළු බලය අපිට ලියන්න පුළුවන් FB නම් FB කියලා කියන්නේ එක තටුවක් මත ඇතිවන පීඩනාන්තරය පහෙන් 2 V වර්ගය වැඩි කරන්න ඕන තටු දෙකේම සපල වර්ගඵලයෙන් පීඩනාන්තරයේ බලයේ පීඩනය කියන්නේ බලයේ බෙදීම වර්ගඵලයේ බලයේ උක්ත කරොත් බලය කියලා කියන්නේ පීඩනයේ වැඩි කිරීම වර්ගඵලය. ඒ නිසා මේ පීඩනාන්තරයේ වර්ගඵලයෙන් වැඩි කරන්න ඕන අපිට දීලා තින්නේ එක් තටුවක සපල පෘෂ්ඨික වර්ගඵලය 120යි කියලා. 120යි වැඩි කිරීම තටු දෙකක් තියෙන නිසා 2යි. ඔන්න ඔය විදිහට එනවා තටු දෙක මත බලය. හැබැයි ওই බලය තියෙන්නේ මෙන්න මේ තටුවට ලම්බක දිශාවට මේ දිශාවට තියෙන්නේ. සිරස් සංරචකය ගන්නකොට අපි කලින් වගේම cos 10 කියන සංරචකය ගන්න ඕනේ. ඒ නිසා ඔක cos 10න් වැඩි කරන්න වෙනවා. දෙක බෙදීම 5යි v වර්ගය මම කොහොමම තියාගන්නවා. වරක් 120 වැඩි කිරීම 2 වැඩි කිරීම cos 10 අපිට දීලා තියෙනවා. අංශක cos 10 1යි කියලා දීලා තියෙනවා. සුළු කරොත් 5 වරක් 1යි 5 වරක් 2 10යි 20ට 5 වරක් 4යි 24 වරක් 2 48 වරක් 2 96යි v වර්ගය කියලා එනවා. ඕම් ඔය FB කියන සිරස් බලය මේ හෙව්වෙත් අපි එතකොට සිරස් එසවුම් බලය. ඊළඟට D කොටස කියනවා ගුවන් යානයේ ස්කන්ධය 4.32යි වැඩි කිරීම 10 4 වෙනි බලයේ කිලෝග්‍රෑම් නම් ගුවන් යානයේ ගුවන්ගත වීමට අවශ්‍ය අවම වේගය ගණනය කරන්න ආස්යානයේ මත සිරස් එසවුම් බල දෙකක් ක්‍රියාත්මක වුණා. එතකොට මේ හැදුවේ අපි C කොටසේ රොමි ලක්කම් 2. දැන් අපි කතා කරන්න යන්නේ රොමි D කොටස. D කොටසේ සිරස් එසවුම් බල දෙකක් ක්‍රියාත්මක වුණා FC සහ FC කියලා. FC සහ FB කියලා. ඕම් ඔය එසවුම් බල දෙකම යානේ බරට සමාන වෙන්න ඕනේ යානේ යන්තමින් ඉහළට එසවීම සඳහා. අන්න එතකොට FC විදියට අපිට ආව කලින් 24යි V වර්ගය. ඔකට එකතු වෙන්න ඕනේ FB විදියට දැන් ආපු 96යි V වර්ගය. ওই දෙක එකතුව යානේ බරට සමාන වෙන්න ඕන. යානේ ස්කන්ධය දීලා තියෙන 4.32 2 වැඩි කිරීම 10යි 4යි ගුරුත්වජ ත්වරණය 10න් වැඩි කරනවා. එතකොට 4යි 6යි 10න් 0.1ක් ඉතුරුයි 2යි 1යි 3යි 9යි 12යි 120යි V වර්ගයේ සමානයි 4.32 වැඩි කිරීම 10 5යි V වර්ගය එනවා 432 වැඩි කිරීම 10 3 විදියට මට මේක ලියන්න පුළුවන්. ඕක බෙදනවා 120න් 10 3න් එකක් අයින් වුණාම 10 2යි 12 වරක් 1යි 12 වරක් 3 36යි 43 වෙන්න තව 7ක් ඉතුරුයි 72ට 12 වරක් 6යි 36 වැඩි කිරීම 10 දෙක කියන්නේ 3600යි v කියන්නේ 3600 වර්ගමූලය 36 මූලය 6යි 100 මූලය 10යි 60යි ms ශ්‍රේණියක වේගයක් අපිට අවශ්‍ය වෙනවා යානයේ යන්තමින් ඉහළට එසවීම සඳහා. ඊළඟට E කොටස කියනවා ධාවන පතේ මතදී ගුවන් යානයේ ලබාගත හැකි උපරිම ත්වරණය 0.9යි ms ඍණ දෙක වේ. ගුවන් යානයේ ඒකාකාරී ලෙස ත්වරණය වන බව උපකල්පනය කර යානයේ ගුවන්ගත කිරීම සඳහා තිබිය යුතු ගුවන් පතේ අවම දිග ගණනය කරන්න කියලා කියනවා. අන්න යානයේ නිශ්චලතාවයෙන් පටන් ගන්නේ නිශ්චලතාවයෙන් පටන්ගෙන 60ක ත්වරණය 60ක ප්‍රවේගයක් 60 ms ශ්‍රේණියක ප්‍රවේගයක් දක්වා ත්වරණය කරන්න ඕන. ත්වරණයේ උපරිමාගය 0.9යි. අපි හොයන්නේ මේ ත්වරණය කරනකොට අවශ්‍ය දුර කොච්චරද කියන එකේ දුර තමා යානයේ සඳහා අවශ්‍ය ගුවන් පතේ දිග වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් යානයේට V වර්ගයේ සමානයි U වර්ගයේ ධන 2යි AS පාවිච්චි කරන්න. V වර්ගය කියන්නේ 60 වර්ගයේ 3600යි. ආරම්භයේදී යානයේ නිශ්චලව තියෙන නිසා 0.2 වැඩි කිරීම ත්වරණය අපිට දීලා තියෙනවා 0.9යි. S තමයි අපෙන් අහන්නේ. ඕන් ඔතනින් S අගේ හොයන්න තියෙන්නේ 3600 බෙදීම 1.8 කියලා එන්නේ. 18 කරොත් උඩට බිඳුවක් දානවා 18 වරක් 2.00 මීටර් 2000ක් දිග ධාවන පතයක් අවශ්‍යයි. එහෙම නැත්නම් කිලෝමීටර් 2ක ධාවන පතයක් ඔය යානයේ සවීම සඳහා අවශ්‍යයි. එහෙනම් ඔබට දැන් පැහැදිලි වෙනවා ගුවන් යානයක් යම්කිසි ගුවන් තොටුපළක බානකොට එහෙම නැත්නම් යම්කිසි ගුවන් තොටුපළක ඉඳලා උස්සනකොට तोटुपले अवश्य धावन पते दिगति एन्नोन ए धावन पते दिग यानेट लबागत හැකි උපරිම තොරණය කොච්චරද याने බර කොච්චරද කියන දේවල් එක්ක රඳා පවතිනවා याने තටුවල වර්ගඵලයේ කොච්චරද කියන එකත් එක්ක හේතුව ඒ අවශ්‍ය වේගය අදාළ ධාවන පතේ දිග තුලදී ලබාගත හැකිනම් විතරයි ගුවන් යානය ධාවන පතේ තුලදී එසවීමේ හැකියාව තියෙන්නේ ඒ නිසා ගුවන් යානයක් ගුවන් තොටුපළක බාන්න කලින් धावन पते दिग कोच्चरद गुवाण यानेट ओसवन्न अवश्य अवम धावन पते दिग कोच्चरद කියන එක අපි දැනගෙන ගුවන් නියමුවා යානය යම් ගුවන් තොටුපළක බාණ්ඩ වෙනවා එහෙම නැති වුණොත් හෙලිකොප්ටරයක් එක තැන උස්සනවා වගේ ගුවන් යානයක් එක තැන උස්සන්න හැකියාවක් නැහැ ඔය වේගය පොළොව දිගේ යන ගමන් ලබා ගන්නම ඕනේ ඊළඟට එෆ් කොටස කියනවා ගුවන් නියමුව හැකි සෑම විටම සුළං හමන දිශාවට විරුද්ධ දිශාවට තරණය කිරීම මගින් ගුවන් යානා ගුවන්ගත කර තීමේට හේතුව පැහැදිලි කරන්න කියලා කියනවා. යානයට සාපේක්ෂව සුළඟේ වේගය උපරිම වන්නේ සුළං හමන දිශාවට විරුද්ධව යානය චලනය වෙනකොට. ඒ නිසා තමයි එතකොට බලය ලබා ගැනීම සඳහා යානයට ලබාගත යුතු ත්වරණය ප්‍රවේගය අඩු වෙනවා. මොකද යානයට සාපේක්ෂව සුළඟ ප්‍රතිවිරුද්ධව තියෙන නිසා සුළඟේ වේගය සාපේක්ෂ ප්‍රවේගය ස්වභාවිකවම වැඩි වීමක් තියෙන නිසා. ඒ නිසා හැම වෙලේම පුළුවන් හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ සුළඟේ වේගයට ප්‍රතිවිරුද්ධව යානය ධාවනය කරවමින් යානය යොසවන්න. අන්න ඒ පිළිතුර තමයි ලියන්න වෙන්නේ F කොටසට. ඔන්න ඔය විදිහට 2013 උසස් පෙළ විභාගයේදී අපෙන් අහලා තිබුණා යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධ රචනා ප්‍රශ්නය තමයි අද අපි ඩිස්කස් කරේ. මේ වගේම ගැටලුවකින් හමු වෙමු. එතකන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.